ඔබේ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ලගමැති ෆාමසියෙන් ලබාගත හැක. ඔබේ විශ්වාසය දෙනු සෙන්සුරයින් දැන් ලගමැති ෆාමසියෙන් ලබාගත හැක. අත්හරි සරසවි ඇදුරන් තවමත් වර්ජනයයි ලෝක වෙළඳපොලේ බර්තෙල් මිල පහලට පුංචි ඡන්දයේ මුදල් ප්‍රමාදය ගැන මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් කුකුල්ලු මසට දෙන බිත්තර වෙළඳ විශේෂයෙන් සුළුහා මධ්‍ය පරිමාණ ගොවී දැනට බිත්තර දමන සතුන් පවා ඔවුන් මස් වලට විකුණලා මේ ව්‍යාපාරයෙන් අයුම් ගමින් පවතිනවා රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් ඊයේ සිදු කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ සිට తాවකාලික වත්හෙට වීමට වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කළා. ඒ ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියට ජනාධිපති ලේකම්වරයාකින් සාධනීය ප්‍රතිචාරයක් හිමිවීම හේතුවෙන්. ඒ අනුව අද පෙරවරු 8 සිට වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. तेल वराय सौख्य पासल बैंकु तेपल क्षेत्रवल वूर्ती समिति हतलिया सिदुकल दीप व्याप्त वर्जन क्रिया मार्गे हेतुवेन दैनिक कटेतुलट दड़ी बल पैमिलुना ये पवति वेडवर्जने हेतुवेन दल जातक निष्पादितेट रुपयाल बिलियन हतली सया कहमु बवट गणन बलाति बुआत्र अध्यापन क्षेत्र टेतु बल पैम गणनेकल डुहगे बवाई वार्ताउनी केसे विदात अद दिने सिट तावकालिक वेम वूर्ती क्रिया मार्गे अतिटुवीमट वूर्ती समिति तीरने कला एनु अद पिरवरुवे सिट दुम्रिय दहवन कटेतु द सामान्य परदी विशाल वशेन मगे जनता प्रमाणवत परिधि दुम्रिय नोमिति वीम हेतुवेन ආන්දර සිට නියමිත පරිදි දුම්රිය රියදුරන් සේවයට වාර්තා කරමින් ඉන්නේ. ඒ අනුව අපිට උදෑසන සේවා වාර සියල්ලම ධාවනය කිරීමට හැකි වුණා. ඒ වගේම ප්‍රධාන දුම්රියන් බදුල්ල එතකොට අනුරාධපුර ඒ වගේම ගාල්ල මාතරේ සියලුම දුම්රියන් ධාවනය කිරීමට අපිට හැකියාව ලැබුණා. හැබැයි දුම්රිය සමර අධිකාරතුමා ඊයේ දුම්රිය ධාවනයක් සිදු කරා කිව්වට ඒක ඉතාමත් විහිළු සහගත ප්‍රකාශයක්. ඉදියත් කරපු සංකේත වර වර්ජනයේ 100% සාර්ථකයි. එමෙන්ම ගුරු වෘත්තීය සමිතිද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ తాවකාලික වත් හිටුවීමට පියවරගත් බව ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසෙෆ් ස්ටාලින් මහතා සඳහන් කළා. කෙසේ වෙතත් තම සංගමේ ඉල්ලීම් වලට සෑහීමකට පත්විය හැකි විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පවසන්නේ. කොළඹ වරායේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දක්නට ලැබුණ අතර සේවක පැමිණීමද ඉහළාගයක්ගෙන තිබුණා. අද වරාය කටයුතු සාමාන්‍ය පරිදි උදෑසන 6-7 පැයේ සිට ක්‍රියාත්මකයි. 100%ක්ම වැඩ පටන් ගත්තා. 100%ක්ම වැඩ අකර්මණ්‍ය වෙලා තිබුණා මේ බදුපත් පනතහරා වරාය සේවක පීඩනයට පත්වීමත් එක්ක මස්රාතලම ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ අපිට සාධාරණ විදිහට මේ බද්ද ගලපලා වරාය වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න කියන එක. අද 12ට තියෙනවා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. කොළඹ ජාතික රෝහලේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කරනු අතර සෙසු රෝහල්වල කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වුණා. ඊයේ පැවති වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දිවිනි රෝහල් රැසක කටයුතු අඩාලු වූ අතර ත්‍රිකුණමලය මහ රෝහලේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය හිමි වී තිබුණේ මෙලෙසින්. එනිසා ඉල්ලීම් පහක් අපි ඉදිරිපත් කළා දිනවා විදුලි බිල අඩු කරන එක ජීවන වියදම් දීමනාවක් රුපියල් 20,000ක් දෙන එක මේ වෙනකොට බැංකු පොලි අනුපාතය අත්නොමතික විදියට ඉහළ දාලා තියෙනවා ඒක අඩු කරන්න කියන එක ඒ වගේම මර්ධනීය හස්තයන් විදියට ගහපු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්තන්න කියන එක තමයි අපි ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ.
ඊය දවසේදී සෞඛ්‍ය සේවාව ලබා ගන්න බැරි වුණු සියලු මහජනතාවට අපි කියනවා එන්න අද දවසේ එන්න හෙට දවසේ අපි ඒ සියලු සේවාවන් ආවරණය කරන්න එක පොකුරට අපේ කාර්ය මණ්ඩලයේ ලෑස්ති වෙලා ඉන්නවා ඔබට සිදුවෙච්ච අපහසුතාවයට කනගාටුයි ඔබ දීපු සහයෝගයට ඉතා ස්තුතියි ඉල්ලුවට කමන්නේ ප්‍රායෝගික නැහැ කියන එක අපි කිව්වා නිරන්තර සාකච්ඡාවකින් ප්‍රබල සාකච්ඡාවකින් විසඳිය යුතු ප්‍රශ්නයක් පැලිස් දකිලි ගුණාගේ හරි මෝඩ ඉල්ලි රජයට දෙනවා නම් දෙන්න පුළුවන් බදු වැඩි කරලා වක්ක නැවත අර පාදිනිය මාර්ගයේ යන්න එපා ඒ පොරක්තය ප්‍රදර්ශනය කිරීම තමයි මේ වැඩවර්ජනයට හේතුව කම්කරුව වගේ ඉන්න සෞඛ්‍ය සේවකයොත් වැඩවර්ජනයක ඇයි ඒ GMO එකෙන් ආදර්ශයෙන් ඒගොල්ලත් හිතනවා අවුල් වස්සන්න පුළුවන් කියලා ඒගොල්ලෝ උන කේල් මලට තෝයි කොහෙවත් යන ෆුටා කියන හොර ආචාර්යවරුත් එක්ක එකතු වෙලා එකට සටන් කරන්නේ සිසිදැල ඇදලා කියන්නේ තමි කරම හොර විශේෂයෙන් ෆුටා කියන එක අමශීලී බවක් අපි දැක්කේ නෑ දිගටම කියපු දේ තමයි IMF කියන කතාවත් එක්ක කිසිදු වෙනසක් මේකෙදි කරන්න බැහැ කියන එක තමයි දිගටම කිව්වා මේ සටන් ලැබු ජයග්‍රහණයක් විදිහට අපි සලකනවා ඒක ධනාත්මක දෙයක් විදිහට සලකනවා මොකද කොළ කෑල්ලක්වත් එළියට දාන්න මේ වෙනකන් බලධාරීන් කැමැත්ත ප්‍රකාශ කරලා හිටියේ නෑ ජනාධිපතිවරයාගේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ සහතිකයක් එක්ක ජනාධිපති ලේකම්තුමා අපිට ඉදිරිපත් කරපු ඒ ලියවිල්ල අපිට මේ මොහොතේදී වහාම ඒ මොහොතේදී වැඩ වර්ජනය අවසන් කිරීම සඳහා ප්‍රමාණවත් නොවුණත් අපිට අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ ජනතාව පැත්තකින් උත් හිතලා විශේෂයෙන් අපේ සාකා සංගම් වල යෝජනා සැලකිල්ලට අරගෙන අද දින උදෑසන 8:00 සිට නිමා කිරීම සඳහා රජ්‍ය බණ්ඩාරික සංගමයේ තීරණය කළා. දිවයින පුරා සියලුම රෝහල් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක වෙනවා. 20 වෙනිදා මේ ජාත්‍යන්තර මූල අරමුදල එකඟතාවය අවසන් වීමත් එක්ක 21 වෙනිදාම අපිත් එක්ක සාකච්ඡාව ආරම්භ කරනවා කියලා ඒ සම්බන්ධයෙන් එකඟතාව පළවුවා. මේ අතර අභියෝග රසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට කටයුතු කළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත පිරිස ඇගීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවරගෙන තිබෙනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70ට ආසන්න මුදලක් දක්වා පහත වැටී තිබෙනවා. බොරතෙල් මිල ගණන් මෙලෙස පහත වැටී ඇත්තේ පසුගිය 2021 වසරෙන් පසුවයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට දක්වන්නේ අමරිකානු ඩොලර් 67.90ක් ලෙසින්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පහත වැටී ඇත්තේ අමරිකානු ඩොලර් 74.5ක් දක්වායි. රුසියානු යුක්රේන ගැටුම් හමුවේ ඉහළ ගිය බොරතෙල් මිල ගණන් මෙවැනි අගයකින් පහත වැටී ඇත්තේ 2021 වසරෙන් පසුව වීම විශේෂත්වයක්. එම අවධියේදී බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගියා. මේ අතර ඉහළ දැමු විදුලි බිල් පතට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්තුණා. මේ ජනතාවට ජීවන වේදම ඉහළ දමලා මේ රටේ සෞඛ්‍යයට අධ්‍යාපනයට දරන වේදම දෙමව්පියන්ට ජනතාවට දරා ගන්න බැරි තරම් ඉහළ දමලා මේ වෙනකොට අපිට කරන්ට් වදින තරමට ලයිට් බිලත් ඉහළ දමලා ජනතාවගේ ජන ජීවිතය මහ පොළොවට හාන්සි කරලා සමතලා කරලා ඉවරයි. රාජපක්ෂ පවුල රකින්න ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කියනවා වැඩ කරන ජනතාවට මේ වැඩ වර්ජනයට සම්බන්ධ වෙනවා නම් එයාලගේ දේපල රාජසන්දක් කරනවා කියලා ඊට කලින් ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනගෝති මේ හොරා කාපු පාලකයින්ගේ ඒ අත්පත් කරපු දේපල රාජසන්ද කරන්න මේ රටේ වැඩ කරන ජනතාව සූදානම් කියන රතු එළිය වෙන්නේ බලයට මන් පියරු වෙලා අන්න බොන්න යනවා කොත් පෙන්සල් මිල අධිකයි කොත් පෙන්සල් මිල අධිකයි මේ සෙල්ලම් කරන්නේ මේ ජනතාවගේ ජීවිතත් එක්ක ඒ නිසා අපි කියනවා වහම බලාපාල මැතිවරණේ තියන්න ජනතාව මත පටවලා තියෙන ජීවන බර අඩු කරන්න විදුලි බිල අඩු කරන්න ඒ වගේම ජනතාව මත පටවලා තියෙන අජීවිත බදු ටික අවසන් කරන්න ඒකේන අරගලය තමයි අද මේ රට පුරාම ජනතාව නගරවට එකතුලා මේ හඬගාලා කියන්නේ ඉදිරියේදී මේ රටේ තියෙන වෘත්තීය සමಿತಿ ගොවි ජනතාව ජීවර ජනතාව මේ සියලු සකලවිද බලවේග ටික එකතු කරගෙන මේ ආණ්ඩුව පළවා හැරීමේ වෙඩිමුරය අපි නැවත වරක් පත්තු කරලා පණිවිඩ IMF ගැටේ අපා එන්න එපා එපා
මේ විදුලි බල ඇමතිට අපි කියන්නේ එහෙනම් මේ විදුලි බිල අඩු වුණා දවසට ගිගාවොට් පැය 2ක් විතර අඩු වෙනවා ඒ අනුව එහෙනම් වසරකට ගිගාවොට් පැය 2000ක් විතර අඩු වෙමින් ඔබ හිතන ආදායම හම්බෙන්නේ නැහැ මේකට මේ ආර්ථික ආචාර්යවරු වෙන්න ඕනේ නැහැ මේකට මොලේ කලදක් තිබුණ නම් ඇති ඇමතිතුමා ඒ නිසා අපි කියන්නේ මේ විදුලි බිල අනීතිකයි අපි නඩුවක් පවරලා දෙනවා විවස්ථාදායකෙන් විධායකයෙන් ඉෂ්ට නොවන දේ අධිකරණයෙන් ඉෂ්ට කරගන්න අතුරු අපි නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නවා महत्वे වර්ෂව නොලැබීමෙන් මෙවර අක්කර ගණනාවක සෝයා බෝංචි අස්වැන්න විනාශ වී ගොස් ඇති අතර ගොවින් ඉල්ලා සිටින්නේ අස්වැන්නට නිසි මිලක් ලබා දී තම ගොවිතැන ආරක්ෂා කර දෙන්න ලෙසයි රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරලා තිනවා අපි අක්කරයක් වගා කරගන්න. නමුත් දැන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි අක්කරයකින් කිලෝ 1000ක් විතර බලාපොරොත්තු වුණා. දැන් කිලෝ 3400ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඒතර දැන් යන පවතින මිලත් එක්ක ගත්තොත් එහෙම පොඩි මුදලක් තමයි අපි ලහම්බෙන්නේ. සමහරලාට වියදමත් මේ සපුර ගන්න විදිහක් නැහැ. අපි මේ සෝයාව ගාව කරේ බොහොම අමාරුවෙන්. දැන් කපල ආදායම් එනවා. ඒ වෙනුවට අපි බීජ ගත්තේ වැඩි මිලට. තෙල් පොහොර වලට ගියා ගොඩක් වියදම්. ඉතින් දැන් ඇහිරෙන වෙලාවේ නිසි මිලක් නැහැ. දී ගන්න විදිහක් නැහැ. එක එක තැන් වල එක එක මිල. ඉතින් මේක ගැන වගකීම්යුත්තන්ගේ අවධානයක් යොමු වෙනවා නම් හොඳයි. බේතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් කිරිමැටිය ව්‍යාපාරයේ මෙවර මහකන්නේ වී අස්වැන්න ඉතා විශාල ලෙස පහළ යාම හා ලැබුණු අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. ගොවීන් මැසි විලන ගන්නේ අක්කර 100කට ආසන්න බිම් ප්‍රමාණයක වගකොට ඇති වී අස්වැන්න සඳහා නිසි කලට පොහොර නොලැබීම හා ගොයම් කහවීමේ රෝගයට ලක්වීම නිසා වගවන් බොහෝ සෙයින් අසාර්ථක වූ බවයි. तेल देने वाक अभी गोया कपंटे एक अभी जीवत मे लम्मा पाड़ तरह वीति के सर अवृद्धिकलाकानी असर अभी हेमती वीमिल अभी पड़ी अक्टोबर अभी प्रदेश महापरिमाण वीमोल रुपेल असुवत अतरवु इता अडु मुदलकटे वीमिलदी गनिम हेतुवेन गोविन डैडी पीडावकट पत्व सिटनबा गोविन इल्ला सिटिन्ने वीकिलोवक पालन मिले रुपेल एकसी विस्सक मुदलक लिस वैडिकर ताम वगावान आरक्षा कर गनिमट सहाय देन लिसाई අතකර බඩු ගස් තියලා ළමයිට කන්න බොන්න දෙන විදිහක් නැහැ ඉස්සරහට අවුරුද්දක් කියලා එකක් එනවා ගෙදරට අඩු සරමින් කන බොන බඩු ටිකවත් යන්නේ ඇඳුම් පැළඳුම් කෙසේ වෙත රුපියල් 70 80 තමයි වීටි ගන්න මේ ගිනි කාස්ට් එකේ මේ වේලලා දුක් විඳලා මහන්සිලා ගොයන් කපන්න දෙන්න ඕනේ ලොකු මුදලක් ඒ ඔක්කොම වියදම් කරලා අඩු තරමේ මේ වෙලා තියෙන ණය ටිකවත් ගෙවා ගන්න V8 එකට හරියට මිලක් දෙන්න එපේ අඩුම තරමේ ගිය සැරේ ගත්ත 120ටම ගොඩක් ලොකු පිනක් මොර්ගා කන්ද මහවැලි කලාපේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයට අයත් ප්‍රදේශවලද මේවන විට මහකන්නේ සඳහා වගකළු කුඹුරු අක්කර 16000ක් පමණ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. නමුත් ගොවින් මැසිවිලි නැගන්නේ ලබගත් අස්වැන්න සඳහා නිසිමිලක් ලබා නොදීම හේතුවෙන් තමන්ට වග කටයුතු වලින් ඉවත් වීමට සිදුව ඇති බවයි. ආණ්ඩුව මොන කතා කිව්වත් ගොවියට වීටික සාධාරණ මිලකට දී ගන්න බැරි වෙලා තියෙනවා. අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් ගොවියට පාරට බහින්න. ඒ නිසා අපි ආණ්ඩුවට මේ මොහොතේ බල කරලා කියන්නේ පාර්ලිමේන්තුවේ එක එක රැස්වීම් මොලයි කයිවාරු ගහලා වැඩක් නැහැ. නිශ්චිත මිලක් කියන්න ඕනේ. වී මිල රුපියල් 60යි 70යි. මේ ඉන්න නෙලදාරින්ට පේන්නේ නැද්ද මෙව්වා? වැඩි කරලා දෙන්නකො 150ටවත් මෙව්වා දාලා දෙන්නකො අපිට. මෙරට බිත්තර කර්මාන්තය කඩා වැටීම හමුවේ සුළුහා මධ්‍ය පරිමාණ ගොවීන් බිත්තර දමන කිකිලියන් මස් සඳහා අලෙවි කිරීමට පෙළඹ සිටින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බිත්තරයක් කිසිසේත්ම රුපියල් 30ක් වැනි මුදලකට නිෂ්පාදනය කළ නොහැකි බවයි.
විත්තර කොවිඩ් මේ අවස්ථාවේ දරුණු කඩා වැටීමට ලක් වෙලා තිනවා විශේෂයෙන් නිෂ්පාදනය වීදම ඉහළ යාමත් සමගම ඒ සමගම ලැබෙන අස්වැන්න වලට මිලක් නොමැති වීමත් ඔවුන්ට විශේෂයෙන් ලාභයක් නොමැති වීමත් ඉදිරි කන්න සඳහා ආයෝජනය කිරීමට මුදල් නොමැති වීමත් විශාල ගැටලුවක් වශයෙන් පවතිනවා මේ අවස්ථාව වෙනකොට ආනයන කමුද්‍රව්‍ය ලංකාවට ලැබෙමින් පවතිනවා නමුත් ඔවුන් ආයෝජනය කිරීමට මෙලිකමක් දක්වනවා ඔවුන්ට ලාභයක් නැති නිසා ඒ නිසා ශ්‍රී ලංකාවේ දරුණු ලෙස කුසි නිෂ්පාදන ආර්ථික කඩා වැටීමට ලක් විය හැකි විශේෂයෙන් වෙළඳ ඇමතිතුමා පසුගිය අගෝස්තු මාසයේ විත්තර සඳහා උපරිම සිල්ල මිලක් නියම කිරීමෙන් පසු මේ කර්මාන්තයේ නැවත නැවතත් දරුණු ලෙස කඩා වැටීමට ලක් වීම පවතිනවා අතර ආනයන කිරීමට කිසි විටකත් අවස්ථාවක් ඇති වුණේ නැහැ වෙළඳ අමාත්‍යාංශයේ ගත් තීරණ නිසා පසුගිය අගෝස්තු මාසයේ රජයේ දිගින් දිගටම පවසනවා රුපියල් 30ට ආනයන කළා විත්තර වෙළඳ පොළොට දෙනවා කියන එක නමුත් අපිට විත්තරයක් රුපියල් 30 නිෂ්පාදනය කරන්න බෑ මේ හේතුව නිසා දැනට කුකුල් කර්මාන්තයේදී සිටින සීලම ගොවීන් දරුණු අසාධාරණ ලක් වෙලා තියෙනවා ඔවුන් මේ කර්මාන්තයෙන් ඉවත් වෙනවා විශේෂයෙන් සුළුහා මැදි පරිමාණ ගොවීන් දැනට විත්තර දමන සතුන් පවා ඔවුන් මස් වලට විකුණලා මේ ව්‍යාපාරයෙන් අයින් වෙමින් පවතිනවා අපි විත්තරත් ආනයන කළා ජීවත් වෙන රටක් කියන එක ඇත්තටම අපි ලැජ්ජා විය යුතුයි විශේෂයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ මේ විත්තර කර්මාන්තයේ කඩා වැටීම වළක්වා ගන්න කෙසේද කියන සාකච්ඡා කරලා ඒවට අවශ්‍ය පිළියම් යෙදීම මේ අතර පිවිතුරු බලශක්ති සංක්‍රාන්තියෙන් පාරිභෝගිකයා බලගන්නු මැන් 2023 ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරීමේ උත්සවය පසුගියදා පැවැත්ුණා. ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පාරිභෝගික අධිකාරිය වගකීම් අපි තාම හරියට තේරුම් ගන්න නැහැ. පාරිභෝගික අධිකාරිය අපි හිතන්නේ පාලන මිලක් නියම කිරීම, පාලන මිලට අවනතෙන නැති අයව නීතිය සරහැන්ට අසු කර ගැනීම, එහෙම නැත්නම් තරංකාරී වෙළඳාම තුල වෙන සමාගම් වල තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම කියන එක විතරයි. හැබැයි අපිට දීර්ඝ කාලීන අවුරුදු 25කට 30කට පාරිභෝගිකයන් ඉස්සරහට වෙන බලපෑම, පාරිභෝගිකයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්න අනිකුත් ආයතන ගන්න පියවර තුලින් ඉස්සරහට එන බලපෑම ගැන පාරිභෝගික අධිකාරිය එහෙම නැත්නම් ඒකට සම්බන්ධ ආයතනවත් වැඩපිළිවෙලක් නැහැ කියන එක මට හිතෙනවා. මං හිතන්නේ දියුණු සමාජවල දියුණු රටවල් වල තියෙන පාරිභෝගික ආරක්ෂා කිරීම පනත් පිළිබඳ ඒ වගේම වැඩපිළිවෙල අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා කියන එක මම පිළිගන්නවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව දැවැන්ත උත්සාහයක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිරිල්ලවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි සමගි ජනබල වේගයේ මහර ආසන ප්‍රධාන කාර්යාලයේ විවෘත කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. අපි සූදානම් වෙනවා විශේෂ දැන් අපේ රට මංකොලොත් රටක් දැන් ප්‍රධාන සාර්වාර්ථික විචාරය මොනවද ආර්ථිකය වර්ධනය වෙනවාට වැඩිය ආර්ථික පසුබෑමක් තිබේ අධි උද්දවන තත්ත්වයක් තිබේ විරැකියාව ප්‍රබල ලෙස තිබේ හැම දත්තයක් දිහා බැලුවොත් අපි ඉන්නේ රතු කට්ටේ රාජ්‍ය ආදායමේ ගැටලුවක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රුපියල් බිලියන 600ක් 700ක් අතර ප්‍රමාණයක බදු සහන මේ රටේ කෝටිපතියන් ලබා දුන්නු නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ 112% අපි වර්ධනය කරගන්න ඕනේ ඒක නමුත් මේ බදු සූත්‍රය මේ ආකාරයෙන් නිර්මාණය කරන එක හේතුවක් තමයි මිනිස්සුන්ගේ ඉල්ලුම තෙරපන් ඉල්ලුම තෙරපුනහම ආර්ථිකයේ කුඩා වුනහම මේ අය හිතනවා උද්දමනයක් අඩු වෙනවා උද්දමනය අඩු වීම තුළින් ආපහු යථාර්ථයකට රටපත්වේ කියලා මොකද මේ වන්ට උනරන්නේ මිනිස්සුන්ගේ ආර්ථිකය කුඩා කරනවා මම දකිනවා මේක ඉතාමත්ම දුර්වල ජනතා විරෝධී ජනතා පීඩක ජනතා ඝාතක රජයක් ක්‍රියාත්මක කරන අති දුර්වල සැලැස්ම මේ බංකොලොත් භාවයෙන් ගොඩෙන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ථික වර්ධන වර්තමාන රජයේ කියනවා අපිට තියෙනවා IMF කොන්දේසි ක්‍රියාත්මක අපි දන්නේ නැහැ මොනවද කොන්දේසි කියලා. කණින් කොණින් ඇහෙනවා කොන්දේසි 15ක් තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට බැසිල් රාජපක්ෂ රැඟිලා දික්කලා කිව්වා IMF එකක් වැඩ කරන සියලුම සාකච්ඡා සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවේ ඉස්සරහට කරන්න. හැබැයි අගමැති වුණා විතරයි ජනාධිපති වුණා විතරයි. බැසිල් රාජපක්ෂ ඒ කරපු රහසිගත සාකච්ඡා එලෙසම මේ ජනාධිපතිවරයා මේ අනුගත කළා. වාද විවාද වලින් තොරව මුළු රටම පිළිගන්නා මේකට මංකොලොත් කලේ රාජපක්ෂ පවුල වර්තමාන ජනාධිපතිවරයා අර දේශපාලන පීඩනයට ලක්වුණු බොහෝ 134ක් එකතු කරගෙන රාජපක්ෂලා රකින්න ආණ්ඩුවක් පිළිගන්න අධිකරණය ලබා දුන් තීන්දුව මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩතරයිදී වරප්‍රසාද යෝජනා දෙකකුත් පාර්ලිමේන්තුවේ ගේනවා ආණ්ඩු පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරු දැන් මොකද මේ කරන්නේ විනිශ්චයකාරවරු වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙනත් මැතිවරණ කොමිස්මේ සමාජිකින් වරප්‍රසාද
පලත්පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිසම විසින් මුදල් අමාත්‍යවරයා වෙත යවූ ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති නීතිඥ නිවල් පුංචිහෙවා මහතා පවසනවා. කෙසේ වෙතත් ඔහු කියා සිටියේ පලත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රජෙන් ලැබෙනු ඇති බවට තවදුරටත් විශ්වාස කරන බවයි. පලත්පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ඉල්ලමින් මැතිවරණ කොමිෂන් විසින් මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබුණේ පසුගිය සතියේ. එම ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිවල් පුංචිහෙවා මහතා සඳහන් කළේ. මේ අතර පලත්පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවට රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා. ප්‍රකාශයට පත් කර ඇති පරිදි පලත්පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 28 වනදා සිට 31 වනදා දක්වායි. මේ අතර පලත්පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් නොලැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සමාජිකයන් අද පෙරබරුවේ රැස්ුණා. මේ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම හා පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ඒක කල් ගිහින් නැවත දිනයක් මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා කියලා. ඒ දිනේදී මැතිවරණය පාත්වයිද කියලා කිසිදු විශ්වාසයක් අපිටවත් රටේ ජනතාවටවත් නැහැ. අපිට ආරංචි ඉතාම නමෝදිනේ තමන්ගේ කැබිනට් මණ්ඩලයත් විශාල කරන්න කටයුතු කරනවා කියන කතාව. මේ හරහා අපිට පේනවා අද ඔවුන් කටයුතු කරමින් ඉන්නේ රට වෙනුවෙන් නෙමෙයි තමන්ගේ පැලැන්තිය වෙනුවෙන්. සාමාන්‍යයෙන් මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරාම රටේ කිසිම කෙනෙක් දිනේ පිළිබඳ කිසිම සැකයක් අවිශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. නමුත් වර්තමාන රජයත් කරගෙන යන වැඩපිළිවෙල තුළ මැතිවරණ පවත්වන දිනේ පිළිබඳ මුළු රටටම තියෙන දැඩි සැකයක්. මැතිවරණ පවත්වන දිනේ නිශ්චිත වශයෙන්ම දන්නව ඇත්තේ ජනාධිපතිවරයා උඩ ඉන්න දෙවියොත් පමණයි කියලයි මම විශ්වාස කරන්නේ. රජයේ ඡන්දය නිසි ලෙස ලබා දෙන්නේ නැතිනම් ජනතාවත් එක්ක මේ මැතිවරණේ ලබා ගැනීම සඳහා පාරට බහින්න පක්ෂ අපට සූදානම් වෙලා තියෙනවා. මේ අය ඡන්දයක් නොතියන්නේ අධික කරන තීන්දුවටත් පට ඇනිව ගිහින්. ඒ ඇයිට ඒකට සම්බන්ධ සියලුම දෙනාට ඉදිරියේදී අධිකරණයේ තුලින්ම දඩුවම් ලැබේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත වැඩ ආරම්භ කළා. අපේ මහින්ද මහත්තයාගේ දෙවන මේ ආගමනය කොහොමද දකින්නේ? බංකර අතුල හිටපු රාජපක්ෂවරු එළියට ඇවිල්ලා දැන් හොඳට ඉන්නවා. ඊළඟට වෙන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුමා මහින්ද රාජපක්ෂ ඇතුමාව අගමැති කරන එක තමයි. ඒක නොකරොත් තමයි ගැටලු. බය නැ බය නැ ගන්නෙ ගොඩක් බය. ඒ නිසා කවුද බය වෙලා තියෙන්නේ කියලා ඡන්දේ කල් දැමීමෙන්ම පේනවා. ඡන්දේට මුණ දෙන්න බැරුව වෙට්ටු දදා එහෙම රින්ගන්නේ අධිකරණයට අපහාස කරන ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳන් පාර්ලිමේන්තුවේ ආවරණය ලබාගෙන ඒ හැම එකකින්ම දැන් කවුද බය වෙලා තියෙන්නේ කියලා ඉතින් පැහැදිලි. දැන් මහින්දානන්ද උනත් ඉතාලම බය වෙලා කලිසමය ගැලවෙන තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල හිතනවා ජනතාවට පහර දීලා බියවත් දලා මොන හරි කරලා තමන්ගේ බලය අල්ලන් ඉන්න පුළුවන් කියලා. මහින්දානන්ද කියන්න තියෙන්නේ ප්‍රධාන දේ තමයි ඔයා මේ මර්ධන තර්ජන දාන්නේ කාත් එක්කද කියලා ඔයාත් මතක තියාගන්න. එච්චරයි අපිට කියන්න තියෙන්නේ යාට. දේශපාලන වශයෙන් මහින්දානන්දර කියන්න ඕන ඔයාට අපි බය නැහැ කියලා. ලාල්කාන්ත කියන්නේ ජාතික ජලභාගයේ ප්‍රගතිශීලී මිනිස්සෙක්. එතුමාට උනත් තේරෙනවා මේ කරන අපරාධේ හැමෝටම දවසක පරිසම් දෙනවා කියලා. නමුත් බලන්න ඕනේ අපි මේ වැඩ වර්ජනය පිටුපස නැත්තම් පසුපස තියෙන බලවේග මොනවද කියලා අපි අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ වැඩ වර්ජනයක් කළ යුතු කාලයක් නෙමෙයි. කාටද උමනාව මේ IMF එක මුදල් ටික ලබා ගැනීම වළක්වන්න කාටද උමනා? ඒ වගේම මේ නැවත මේ රට ගොඩ ගන්න එක වළක්වලීමට කාටද උමනාව කියලා අපි සොයා බලන්න ඕනේ. මෙතන දේශපාලන කුමන්ත්‍රණ තියෙනවා. දැන් බලන්න ඊයේ ගුරුවරුන් පාට බැහින්න උත්සාහ කරා. ඒ වගේම ඊයේ බලන්න විභාග තිබුණා. ඒක වැරදි. ඒ විභාග වාර විභාග තියෙද්දි ඒවා අවලංගු කරපෙකත් වැරදි අපි දකින්න. මම දැක්ක ඊයේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියනවා බිලියන 50කට නැත්නම් 40 ගාණක් පාඩුවේ දවසකට මේ කරන වැඩ වර්ජන නිසා කියලා. ඉතින් කවුද මේවා ගෙවන්න ඕනේ? ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා කොතනටද යන්න හදන්නේ? විකල්පය මොකද්ද? කවුරුත් මේ නායකයෝ විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවද? ওই විකල්ප නායකයෝ හැමදාම බැන 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 විවේචනය කර කර ඉන්නව ඇරෙන්න විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන් සමත් වෙලා නැහැ. විශ්වවිද්‍යාල දරුවෝ බරපතල ලෙස දැන් ගුටි ගන්න. කුරුඳු පොළු පිටේ බැඳගෙන දරුවන්ට පහර දෙන්න රජය තමන්ගේ පොලිස් සමුදාවන් යොදවලා තියෙන එක මේ රටට ජාත්‍යන්තර වශයෙන් තාම බරපතල අර්බුදයක් ඇති කිරීමට හේතු වෙනවා. මේ වගේ වැඩ වර්ජන පැවතුණොත් ඒ
මේකේ හානිය අනිවාර්යයෙන්ම මේ රටේ ආර්ථිකයට තිබෙනවා. මේ තත්ත්වය යටතේ අපි දකිනවා රජය ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සූදානම් වෙන බව. ඔවුන් ඉඟි කරනවා මේ විදියට දිගටම වැඩ වර්ජන ක්‍රියාත්මක වුණොත් ඒවාට බොහොම බරපතල විදියට ප්‍රතිචාර දක්වන රජය සූදානම් වෙනවා කියලා. මම දැක එක නායකයෙක් කියනවා මේ පහුගිය කාලේ ඔයගේ දේවල් කරන්න කියලා මුගදී මැරුණා. ඒ අඩු ගානේ මරණ කරපු අය කවුද කියලාවත් හොයාගන්න බැරුණා කියලා. මේ බරපතල ඉඟියන් තමයි මේ දෙන්නේ ඉස්සරහට සිද්ධ වෙන තියෙන දේවල් ගැන. ඒ නිසා මේ මර්ධනය කවදාවත් ජයග්‍රහණය කරන දෙයක් නෙවෙයි. මොකද මහජන විරෝධය කියලා කියන්නේ හරියට වතුර වගේ. ඒක නතර කරන්න බෑ. එහෙමනම් කරන්නට ඕනේ මේ මේ ප්‍රශ්න ගැන රජය සංවේදී වෙන්න. පෙළටපොලේ අඩුම මිලකට ඇති ලයිෆ් බොයි තවත් රුපියල් 25 කතරයක් සමගින් දැන් රුපියල් 160යි. හඳුන්වා දෙන මාමයිට් මිනිමයිට් බජට් පැක් එක. B විටමින් සමග දවසේ පෝෂණීය ආරම්භම. වන්දනා කරගතව සිටින විශේෂ අවශ්‍යතා සහිත රැඳවියන්ට විශේෂ කමිටුවකට නිර්දේශ යටතේ ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ යටතේ වයස්ගත සහ විශේෂ සෞඛ්‍ය අවශ්‍යතා සහිත රැඳවියන් සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ. සුළු වරදකට බන්ධනාගාරගත වෙන කෙනෙක් එළියට එන්නේ පුහුණුව ලැබපු අපරාධකාරයෙක් විදියට. එතන ඒ උදවිය ඇසුරු කිරීමෙන් ලබන අත්දැකීම් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගත වෙලා සිටින උදවිය, වයස්ගතව දුර්වලව සිටින උදවිය, දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන දරුණු රෝගාබාධ වලින් පෙළෙන තැනැත්තන් මේ සිරගෙදර සිරගත වෙලා ඉන්නවා. ඒ තැනැත්තන් සම්බන්ධව සානුකම්පිතව කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරන්න මේ ප්‍රතිපාදන අනුව බලය ලැබෙනවා. ඒ සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් නම් කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හරහා එවැනි තැනැත්තන් පිළිබඳව සමාව ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කරොත් අපිට පුළුවන්කම තිබෙනවා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා ඒ වගේ සිරකරුවන්ට සමාව දීලා නිදහස් කරන්න. ඒ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. සමහර අය සම්බන්ධව නිර්දේශ මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒවා ජනාධිපති කාර්යාලයට යවපුවා තියෙනවා. තව යවන්නත් කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම ගිය අමාත්‍ය මණ්ඩලයට අපි ඉදිරිපත් කරා දූෂණ විරෝධී පනත ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. මොකද අපි 16 වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආධාර උපකාර ලබා ගත්තට අපි එක තැන තාම ඉන්නේ. අපි එතනින් උඩට ඇවිල්ලා නැහැ. පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. දූෂණේ වංචාව පිළිබඳව මේ රටේ නිලධාරීන්ට දේශපාලනඥයින්ට විරුද්ධව විශාල වශයෙන් චෝදනා තිබෙනවා. පවතින අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව පිළිබඳව රටේ කවුරුත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එහි ස්වාධීනතාවය පිළිබඳව ජනතාවට ලොකු කුකුසක් සැකයක් තියෙනවා. අධිකරණේ කුමන කාරණයක් කරයිද කියලා පූර්ව නිගමන මත අදහස් ප්‍රකාශ කරන්න අපිට අයිතියක් නැහැ. සායි අධිකරණ තීන්දුව පිළිබඳව යම් යම් විවේචන තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අවස්ථාවේදී අතීතයෙන් ඉගෙනගත් පාඩම් වලින් ලැබපු අත්දැකීම් එක්ක අධිකරණය රටේ ජනතාවගේ ආරක්ෂාව පැත්ත බලලා සාධාරණ ලෙස යුක්තිය ඉෂ්ට කරයි කියලා. අපදීම පිළිබඳව කාරණේදී අපිට බරපතල ගැටලුවක් තියෙනවා. ඒකත් සඳහන් කළ යුතු කාරණයක්. මේ පිළිබඳව අපි ගැඹුරින් අධ්‍යයනය කරගෙන යනවා. අපිටත් මේක පැහැදිලි කරගන්න බැරි තත්ත්වයක් රටේ තියෙන්නේ. ජනතාව අහන ප්‍රශ්නවලට අපිට උත්තර නැහැ. අපි විශේෂඥ කමිටු දෙකක් පත් කරලා තියෙනවා. සෙන්ටෙන්සින් පොලිසි එකක්. ඒ කියන්නේ දඬුවම් ලබා දීමේදී එක ක්‍රමවේදයක් නිර්ණායකයක් අනිවාර්ය ලෙස විනිසුරුවරුන් අනුගමනය කළ යුතුයි කියන කාරණේ. ඒ වගේමයි මේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වුණත් ඒ අනුගමනය කළ යුතු පිළිවෙතක් අපේ නීතියේ නැහැ. දඬුවම් ලබා දිය යුතු උපරිම සීමාවන් කුමක්ද කියලා සඳහන් කරලා නැහැ. කෙටුම්පත් කරලා තියෙනවා අධිකරණයට අපහාස කිරීම පිළිබඳව 50 කෙටුම්පතක්. ඒකේ අපි නිශ්චිත ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. හඳුනා ගන්න කුමන වර්ගයේ කටයුතුද වැරදිද අධිකරණයට අපහාස කිරීමක් විදිහට සැලකිය හැක්කේ. ඒ පිළිබඳව නඩු පවරීමේ ක්‍රියාවලිය කුමක්ද, නඩු විමසන්න ඕන කොහොමද, දෙන්න පුළුවන් උපරිම දඬුවම කුමක්ද කියලා. අපි හඳුනාගත්ත සමහර පොලිසි වලින් කුඩුයි කියලා එවනවා කුඩු නොවන දේවල්. විෂමද්‍රව්‍ය කියලා එවනේවා ඇත්තටම විෂමද්‍රව්‍ය නෙවෙයි. ඉඳලා හිටලා එක සාම්පලයක් දෙකක් එහෙම වෙනකොට අපිට සාධාරණ හිතා ගන්න පුළුවන් ඒක වැරදීමකින් වුණා කියලා.
නමුත් සමහර පොලිස් වලින් එන සංඛ්‍යාව ගත්තම 20ක් 30ක් 35ක් වසරකට එනකොට කුඩු නොවන වෙනත් දේවල් හැබැයි විසමද්‍රව්‍ය කියලාවල තියෙනවා. ජනතාවගෙනු චෝදනා තියෙනවා පොලිසිය කුඩුයි කියලා ඉදිරිපත් කරනවා මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරපුවම ඇප දෙන්නත් බෑ. නිසා මාස ගණන් ඒ තැනත්තන්ට ඇප ලබා ගන්න හැගෙනීමේ හැකියාවක් නැහැ. මොයි වැඩි වශයෙන් කුඩු නොවන එන මද්‍රව්‍ය නොවන ඒවා සමහරලාට පැනඩෝල් කුඩු ඒ වගේ වෛදිරිපත් කරලා අධිකරණයට සැකකරුවෙක් ඉදිරිපත් කළත් ඔහු සලකන්නේ මද්‍රව්‍ය ළඟ තබා ගත තැනැත්තෙක් විදියට තමයි රිමාන්ඩ් සිර බාරයට පත් කරන්නේ. අවසානයේදී සත් මාස ගාන ගියාට පස්සේ රස පරීක්ෂක වාර්තාව දෙනකොට ඒවා විෂ මද්‍රව්‍ය නෙවෙයි. දැන් ලොකු අසාධාරණයක්. සමහර පොලිසිය අපි හඳුනාගෙන තියෙනවා සංඛ්‍යාලේඛන අනුව බලපුවාම ජනතාව චෝදනා කරනවා හිතලම පරිගැනීම සඳහා බොරුවට කඩුයි කියලා හඳුන්වා දීලා මිනිස්සු අත්අඩංගුවට ගත්ත අවස්ථා තියෙනවා කියලා. මෙතකදී ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ ඇතැම් පිරිස් අතර යම් කිසි රෝගී තත්වයක් පැතිර යන බවට සමාජය තුළ විවිධ වාර්තා පැතිර යමින් තිබෙනවා. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අප සොයා බැලුවා. සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යංශයේ පැවසුවේ අදාළ වාර්තා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි. මේ මාස මුල් සතියේ ශ්‍රීපාද වන්දනාවේ ගිය ඇතැම් පුද්ගලයින්ට වමනය හිසරදය උණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍යවරයෙකු හමු වන ලෙස දන්වමින් සංසරණය වන විවිධ සටහන් සමාජ මාධ්‍යවල මෙලෙස දැකගත හැකි වුණා. එම සටහන්වල දැක්වෙන්නේ ශ්‍රීපාද වන්දනාවේ නිරත වූ කිහිප දෙනෙකු අතර ලිස්ටීරියා විෂබීජ ආසාදන තත්වයන් වාර්තා වී ඇති බවයි. ලිස්ටීරියා මොනොසයිටෝජීන්ස් ලෙස හඳුන්වන මෙම විෂබීජය ආහාර සහ ජලය මගින් පැතිරෙන බවයි සැලකෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය පැවසුවේ මෙම ආසාදන තත්වය සත්ව ආහාර මගින් මිනිසුන්ට ශරීරගත වීමේ අවදානමක් පවතින බවයි. ආහාර මගින් ශරීරගත වන මෙම විෂබීජය බඩවැල්වලට සහ රුධිරයට එකතු වී අවසානයේ මොළයට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත් ඇතැම් විට මාරාන්තික තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් ඇය පැවසුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය පැවසුවේ මාංශ ආහාරයට ගැනීමේදී හොඳින් පිස ආහාරයට ගැනීම තුළින් මෙම විෂබීජයෙන් වැළකිය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තොරතුරු සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතාගෙන්ද අප විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය සහ වසංගත රෝග විද්‍යා අංශයේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. වමනය හිසරදය සිහිමද තත්වය සහ උදරයේ අපහසුතා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ ශ්‍රීපාදස්ථානයට යන මාර්ගයක වෙළඳ සැලක් පවත්වාගෙන ගිය කාන්තාවකට මෙම ආසාදන තත්වය තිබී ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවා. ඔහු පැවසුවේ තවත් මරණ දෙකක් පිළිබඳ වාර්තා වී ඇති නමුත් මෙතෙක් එම මරණවලට හේතුව නිශ්චිතව තහවුරු වී නොමැති බවයි. කෙසේ වෙතත් ජනතාව මේ සම්බන්ධයෙන් බියට පත්විය යුතු තත්වයක් මෙතෙක් උද්ගතව නොමැති බවත් එවන් තත්වයක් පවතින බවට තහවුරු වුවහොත් සෞඛ්‍යංශ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා පැවසුවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ජනතාවට දැනුම් දෙන්නේ ගමන් බිමන්වලදී ගන්නා ආහාර පාන සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් වීම වැදගත් බවයි. මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගෙන්ද අප විමසීමක් කළා. සෞඛ්‍යංශයෙන් ලොකු අඩුපාඩුවක් කරලා තියෙන මේක මටත් ලැබුණේ සමාජ මාධ්‍යයෙන් තමයි මේ ආරංචිය ලැබුණේ. ඊට පස්සේ මම සොයා බලනකොට මේක ශ්‍රීපාද යන පාර නෙවෙයි රත්නේ කඩේක තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. රත්න කියන්නේ ශ්‍රීපාද යන මාර්ගයේ හුඟක් මෙහා පැත්තෙන් මේ රත්න පාරෙන් තව ශ්‍රීපාද යන මාර්ගයක් තියෙනවා. ඒක කඩේක මේ මුදවාලි කෙනෙක් මේ අන්තරා වෙලා තියෙනවා. ඒ ගැන පරීක්ෂා කරගෙන යනවා තාම. ඒකට තවත් ගෑනු ළමෙකුත් මැරිලා තියෙනවා මේ ඒ පැත්තේ. ඒවා තාම MRI එකෙන් පරීක්ෂා කරගෙන අද දවසේ තුල තමයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා හේතු හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වෛද්‍යවරියක් ඔන්න මේ සමාජ මාධ්‍යයක යවලා තියෙනවා මේක මේ බැක්ටීරියාව නිසා තමයි මැරුණේ කියලා එහෙම බයක් ඇති කරලා දිනවා. ඉතින් ඒක න තාම පරීක්ෂා කරලා කියනකම් අපිට මේවා ඇත්තද නැද්ද කියන එක කියන්න බෑ. මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමේ මාධ්‍ය කැඳවුම්කරු ප්‍රජා වෛද්‍ය වේදිකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසුවේ එක් ලිස්ටීරියා ආසාදිතයෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති අතර මෙතෙක් අනිසිබියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බවයි. මේ වෙනකොට නිශ්චිත වශයෙන් හඳුනාගත් ලිස්ටීරියා රෝගීන්
එක්කෙනෙක් පමණයි නිශ්චිත වඳුරකින් තියෙන්නේ. ඒ නිසා දැනට පවතින තත්ත්වයන් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසඟත රෝග විද්‍යාංශයේ සහ අදාළ විශේෂඥයන් විසින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින් ගේනායකත්වයෙන් යුක්තව මේ තත්ත්වය පිළිබඳව පරීක්ෂණ තත්ත්වයක් පවත්වමින් තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අධික ලෙස කලබලයට පත්ව කටයුතු කළ යුතු නැති බවත් අධික ලෙස බියට පත්වීමේ අවශ්‍යතාවයක් මේ මොහොත වෙන විට උද්ගත වෙන්නේ නැති බව තමයි ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය හැටියට අපට දැනුවත් කරන්න පුළුවන්. මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැති සැකකරුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභ්‍යාසන අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සැකකරුගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිගුදුර විහිදුම් බලකායේ සෙබළුන් සහ කමාන්ඩෝ ආධුනික සෙබළුන් විසන යාමේ උත්සවය වැල්ලවාය ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්තුණා. මෙහිදී කමාන්ඩෝ නිලධාරීන් සිව් දෙනෙක් සහ සෙසු නිලයන්වල 265 දෙනෙකු ලොව ඉතා අතලොස්සක් පමණක් පළඳින මෙරුන් හිස්වැසුම පළඳීමට අවස්ථාව හිමි කරගත්තා. ජපානයෙන් කොටස් ගෙන්වා මෙරටදී නීති විරෝධී ලෙස එකලස් කරන ලද රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප්‍රත්‍යක් කුරුණෑගල යන්තම් පලාව ප්‍රදේශයේ නිවසක සංවාද තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් භාරයටගත් ජීප්‍රත්‍යයේ කිසිදු ලිපිලේඛනයක් තිබී නොමැති අතර මෙම වැටලීම සිදු කර ඇත්තේ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද රහසිගත තොරතුරකට අනුවයි. සීපුකුලම කිරිමැටියාව ප්‍රදේශයේ වගාලිඳක් තුල තිබී 23 හැවිරිදි තරුණියකගේ මලසිරුරක් හමුව තිබෙනවා. ඒ අදාළ තරුණිය නිවසේ නොසිටීම හේතුවෙන් නිවසියන් සහ ප්‍රදේශවාසීන් සිදු කළ සෝදිසියකදී ආබාධිත තරුණියක් වන ඇගේ මරණය සැක සහිත බවට ඥාතීන් කළ පැමිණිල්ලක් මත මෘතදේහය වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත බාර දීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. මෙරට දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකයේ යලිත් වතාවක් පහළ ගොස් තිබෙනවා. IQAA වෙබ් අඩවියේ දැක්වෙන පරිදි අද කොළඹ දිස්ත්‍රික්කයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 158ක්. එය සංවේදී පුද්ගලයන්ගේ සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ලෙසයි සඳහන් වන්නේ. මීට අමතරව ගම්පහ වායු ගුණ තත්ත්ව දර්ශකය 123ක්, බතර මුල්ල 119ක් සහ යාපනයේ වායු ගුණ තත්ත්ව දර්ශකය 114ක් ලෙස දැක්වුණා. මේ අතර පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ අධික ඝන මීදුම් තත්වයක් දැකගත හැකි වුණා. මේ හේතුවෙන් මින්නේරිය හිඟුරගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී තිබුණේ මෙලෙසින්. රාජකීය සාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන 144 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගය අද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. DSA නායක අනුස්මරණ පලිහ වෙනුවෙන් මෙම තරගයේ කාසිය වාසී දිනු සාන්ත තෝමස් නායකයා පළමුව පන්දුවට පහර දෙන්නට රාජකීයයන්ට ආරාධනා කළා. ඒ අනුව සිය පළමු ඉනිම ආරම්භු රාජකීය කණ්ඩායමේ පළමු කඩුලු තුන ඉක්මනින් දවා ගන්නට සාන්ත තෝමස් පන්දුය වන්නන්ට හැකියාව ලැබුණා. පළමු දිනේ දිවා භෝජනය සඳහා තරගයේ නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා. කැලණිය ගුරුකුල සහ ධර්මාලෝක විද්‍යාල අතර පැවති 33 වැනි කැලණි හටන මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 200ක් ලබා සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. පූර්ණ කල්හාර ලකුණු 80යි. ධර්මාලෝක විද්‍යාලයට සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිුණේ ලකුණු 142ක් පමණයි. ලකුණු 58ක වාසියක් සමග සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ගුරුකුල විද්‍යාලීය ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළේ ධර්මාලෝක කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමි කර දෙමින්.
යනුව තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ධර්මාලෝක විද්‍යාලය කඩුලු පහක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියා. තරගයේ වීරයා ලෙස ගුරුකුල විද්‍යාලයේ පූර්ණ කල්හාර සම්මාන දිනා ගත්තා. කොළඹ ඩීඑස්එන් නායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 17 වැනි රන් මහා සටන ක්‍රිකට් තරගය මේ මාස 24 සහ 25 යන දෙදින කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳ අනාවරණ වුණේ දෙවිදුහල් විදුහල්පතිවරුන්ගේ සහ කණ්ඩායම් නායකින්ගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. මහා තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය ලබන මාස 8 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානද මෙහිදී එළි දක්වනු ලැබුවා. සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොකත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවතුරටත් තහවුරු කර ගන්නට ඔබගේ ජාංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති සම්මේලනයේ බව සක්‍රිය කර ගන්න. මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.